අයුබෝවන් ගුරු බෞතුනි තවත් වසරක් ආරම්භයේදී ඔබ දහම් පාසලේ ගුරු බෞතුන් හැටියට ඔබගේ කාර්ය ගැන කල්පනා කරන මේ වැඩසටහන තුල විශේෂයෙන්ම ඔබගේ අවධානයට කරුණු කීපයක් ඉදිරිපත් කරන්නට කැමැති අප උගන්වන්නට සිදු වී තිබෙන්නේ බොහෝම වෙනස් කාලයක ඔබ සහ මා දහම් පාසලේ ඉගෙන ලැබුවා වූ කාලය තුලත් ගුරුවරුන් හැටියට සේවය කළ වූ කාලය තුලත් අපි අධ්‍යක්ෂා වූ සහ අපි කළා වූ සහ අපේ ක්‍රමවේදයන් වලට ලොකු අභියෝගයක් එල්ල වෙලා තිබෙනවා. ඔබ දන්නවා අපගේ දරුවන් පාසල් යෑමෙන් ඔවුන්ට සිදු වුණ අවුරුද්ද එකමාරකට වැඩි කාලයක් ගෙදර සිටින්න. එවැනි දරුවෙකුට දහම් පාසල තුළින් මොන වගේ වටිනාකම්ද ඔබ ගෙනෙන්නේ කියන එක ඉතාමත්ම වැදගත්. දරුවන් ඔවුන් හැඩගස්වා හරි මාවතට යවන එක පමණක් නොව නමුත් දැන් ඔවුන්ගේ අත්වල තිබෙන්නා වූ ඒ ජංගම දුරකථන සහ විවිධ විද්‍යුත් ජාලයට යන්ට පුළුවන් අවයවයන් ඒව පරිහරණය කරන්න කෙසේද කියන පණිවිඩයක් ඔබ දරුවට ගෙනට ඕනේ. සැහැන ඉවසීම තියන්ට අවශ්‍යයි. අපි සිහිබුද්ධියෙන් අපගේ වැඩකටයුතු කරගන්න යන්ට අවශ්‍යයි. බොහොම සැලසුම්දායක විදියට අපගේ විෂය නිර්දේශය සකස් කරගත යුතුයි. ඊටත් වඩා දරුවට සංවේදී වීම සහ ඒ දරුවා නගන්නා වූ ප්‍රශ්න සහ නගන්නන්නේ නැති ප්‍රශ්න කියන්නා වූ දේ සහ නොකියන්නා වූ දේ අසන්නට ඔබට පුළුවන්කම තියෙනට අවශ්‍යයි. එම නිසා ළමයා කතා කරන්න පටන් ගත්තම අපි විවෘතභාවයක් ඉදිරිපත් කරන්න ඕනේ. ළමයා විනිශ්චය නොකර බොහෝ වෙලාවට ළමයා කතා කරන්න පටන් ගත්තම ළමයා ඒ වාක්‍ය අවසන් කරන්න ප්‍රථම අපි ළමයාව විනිශ්චය කරලා ඉවරයි. එතකොට අපි දෙන්නා වූ පිළිතුර ළමයා සොයන්නා වූ පිළිතුර නොව ළමයාව තවත් අගාධයට පත් කරන්නා වූ පිළිතුරක් අපගෙන් ලැබෙන්නේ. අපි සංවේදීව ළමයාට සවන් දෙනවා නම් අපගේ සිතුම් පැතුම් පවා ප්‍රශ්න කරමින් වෙනස් කරමින් අපි ගතානුගතිකව සිතා අපගේ ජීවිත හැඩගැස්වා වූ ඒ ජීවිත රටා පවා වෙනස් කරමින් දරුවගේ ලෝකයට ඇතුල්වන්ට අපට පුළුවන්කම ලැබෙනවා. අන්න එයයි වැදගත් වන්නේ. මෙය දරුවා කේන්ද්‍රී වූ අධ්‍යාපන ක්‍රමයක් වෙන්ට ඕනේ. දිනපාසල හෝ දහම් පාසල හෝ වේවා එකම අරමුණයි තිබෙන්නේ දරුවව හරි මාවතට ගෙනීමයි. දහම් පාසල තියෙන වෙනස තමයි අප දරුවව යොමු කරන්නේ මොන මාවතේද කියන එක. අපට දරුවට සීනි බෝල ලෝකයක් බවන්ට පුළුවන්. යේසුස් වහන්සේ ඔබ ඉල්ලන්නා සිරුම් දේ දෙන්නා වූ දෙවියන් වහන්සේ කියලා පෙන්නුම් කරන්න පුළුවන්. නැත්නම් අපට යේසුස් වහන්සේ අපව කැඳවන්නේ මොන ජීවිතය කරද කියලා එය අපේ විෂය නිර්දේශය තුළින් පැහැදිලි කර දෙන්නට පුළුවන්. එම නිසා අපි
පාඩම ආරම්භ කරන්නා වූ මොහොතේ ඉඳලා මිනිත්තු 15ද 20ද 25ද පැය භාගයද අපි උගන්වන්නේ ඒ ළමයාට ඒ පැය භාගය නැත්නම් ඒ මිනිත්තු 20 අවසන් වෙනකොට ඒ අරමුණ පැහැදිලි කරගන්න පුළුවන් වෙන්න ඕනේ ළමයා ගෙදර යන්නේ ව්‍යාකූලත්වෙන් නම් ළමයාගේ අධ්‍යාත්මික ජීවිතය ව්‍යාකූලත්වයක් බවට පත් වෙනවා ඔබ එතකොට වගකීම දරන්න ඕනේ ඒ දරුවා පසු කාලයක ඉන්නව ස්ථානේ ගැන ඔබ වග කියන්න ඕනේ දරුවා ඉතාමත්ම හොඳ කිතුනු ගතිගුණ තිබෙන්නා වූ දරුවෙක් හැටියට ජීවත් වෙනවා නම් ඔබට කියන්න පුළුවන් මේ මගේ ගෝලයෙක් කියලා ඒ දරුවම කියනවා හඳුනා ගන්නවා මේ මට දහම් පාසල ඉගැන්වුවා වූ ගුරුවරයක් ගුරුවරයෙක් කියලා නැත්නම් අපි ඒ දරුවව පසු කාලින් දකිනකොට ඒ දරුවා දෙවියන් වහන්සේකින් ඈත් වෙලා නැහැ ක්‍රිස්තුස් වහන්සේ ගෙනියන්නා වූ මාවතෙන් ඈත් වෙලා නැහැ අපේ කර්තව්‍ය ඉෂ්ට වෙලා නැහැ අපේ දෙවියන් වහන්සේ අපට දෙන්නා වූ අරමුණ කරා අපි ගිහිල්ලා නැහැ එම නිසා අපි බොහොම වගකීම යුත්තන් හැටියට සේවය කරන්න අවශ්‍යයි ඒට හේතුව අපට දෙමව්පියන් ඒ දරුවන්ව බාර දෙන්නේ ඔවුන්ගේ සිතේ එක අරමුණක් එක්ක මේ දරුවට මේ කිතුළු වටිනාකම් උගන්වන්නා වූ එකම තැන මේ දහම් පාසල නිසා නිවස තුළ කිතුළු වටිනාකම් දරුවා ඉගෙන ගන්නවා නමුත් එය පෝෂණය කරන්නට දහම් පාසල සමත් වෙන්න අවශ්‍යයි එම නිසා අපි සූදානම් වන්ට අවශ්‍යයි සූදානම් වීමකින් ඇතුව තමයි දහම් පාසලට උගන්වන්නට යන්න ඕනේ ඒ සූදානම් වීමත් ශුද්ධාත්මයන් වහන්සේ යටතේ සූදානම් වීමක් මිසක් අපේ ධර්ම විතරක් නොව අපේ හැකියාව තුළ පමණක් නොව අපි ශුද්ධාත්මයන් වහන්සේ දෙන්නා වූ මඟ පෙන්වීමත් එක්ක අපේ ඒ සූදානම් වීම ආරම්භ කරන්න අවශ්‍යයි. ඔබ සූදානාට හොඳ ගුරුවරුන් වන්ට හොඳ ගුරු භවතුන් වන්ට සහ ඔබගේ හැකියාවන් ශ්‍රමය කාලය වැය කරමින් හොඳ දරුවන් බිහි කරන්නට ඔබට පුළුවන්කම ලැබේවි කියා විශ්වාස කරන ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.